දරණි කියන්නේ නිතරම සටන් කලාව සහ කාන්තාවන්ගේ හිතේ ශක්තිය පෙන්වුම් කරන කතාවක්. ඇත්තටම Tamanට කරදරයක් වෙන හැමවමව මෙල්ල කරගෙන Tamanගේ ජීවිතේ හීනවලට ගමන් කරන හරි අපූරු කතාවක්. ඉරිසියාව කුහකකම ඔස්සේ තම තමන්ගේ ජීවිත විනාශ කරගන්න මෝඩ කාන්තාවන් පවා ඉන්නවා. ඇත්තටම මේ ලෝකයේ මිනිස්සු විවිධාකාරයි. ඇත්තටම දරණී කතාවේ චරිතත් එකිනෙකට විවිධාකාරයි. දැන් මීෂා තරමිනී එක්ක තරහ මීෂා තරමිනීගේ දක්ෂතාවලට ඉරිසියා කරන නිසා. ඒ වගේම ක්‍රිෂා තරමිනී එක්ක තරහ ගොට්ටල්ලන් නිසා මීෂට. මොකද ක්‍රිෂාට නැටුම් කණ්ඩායමේ නමක් තියාගෙන ඉන්න නම් නැටුම් කණ්ඩායමේ ලීඩර්ව හොඳින් තියාගන්න ඕනිනේ. ක්‍රිෂා මහන්සි වෙන්නේ වෙනුවෙන්. දැන් මේ කතාවේ විරාජ් කියන්නේ මීෂගේ සහෝදරයා. මීෂා වගේම ගතිගුණ නරක කෙනෙක්. කෙල්ල සෙල්ලම් බොනික ගානකට දාගෙන ඉන්න කෙනෙක්. ඉතින් ඒ නිසා විරාජ් දකින දකින කෙල්ල තමන්ගේ කරගන්න තමයි මාන බලන්නේ. ඒ නිසාම විරාජ් මේ වෙනකොට දිනුෂ එක්ක තරහෙන් ඉන්නේ. ඒකට හේතුව තමයි දුලානිට දිනුෂ උදව් කරන නිසා. දුලානි සල්ලිත් හොයලා ගෙනත් දෙන්න තරම් එඩිතර උනේ දිනුෂ නිසා බව විරාජ්ට තේරලා තියෙන්නේ. ඉතින් විරාජ් දුලාන් නිසා තමයි විනුලි එක්ක උනත් රණ්ඩුවට ආවේ. ඉතින් මීෂ මාර්ගයෙන් දැනගන්නවා තරුමිනී ඉස්පිරිතාලේ කියලා. ඉතින් විරාජ්ට ඕනේ මේ වෙලාවේ මීෂෙක් එකතු වෙලා විනුලිව බය කරන්න. ඉතින් විනුලි කැම්පස් යන අතරතුරේදී මේ අය නවත්ත ගන්නවා. එතනට බයික් එකෙන් මීෂත් එනවා. ඊට පස්සේ විරාජ් තර්ජනය කරනවා අක්කට වගේ මඩු කඩා ගන්න ආස නැත්නම් දිනුෂ පැත්තකට කරලා තියාගන්න කියලා. සාමාන්‍යයෙන් විනුලි කියන්නේ නාහෙට අහන්න නැති ළමෙක්. ඉතින් මෙතනදී විනුලිට තරහ ගිහින් එකට එක කියවගෙන යනවා. ඉතින් මෙතනදී නැවත වතාවක් විරාජ්ගේ කටින් කියවෙන්න ඉඩක් තියෙනවා අක්කට ගැහුවේ අපි කියලා. ඔන්න එහෙම කියවීමෙන් පස්සේ විනුලිට තරහ ගිහින් මීෂට සහ විරාජ්ට නැති වෙන්න ගහන්න ඉඩක් තියෙනවා. මොකද විනුලි ලොකු කේන්තියකින් ඉන්නේ අක්කට ගහපු අය හොයාගන්න ඕනේ කියලා හිතාගෙන. ඉතින් මෙතනදී විරාජ් අනුන්ගේ පරිප්පුවක් තමයි කන්න සෝදානම් වෙන්නේ. ඉතින් දරණින් කතාවේ දවසින් දවසටම විරාජ් සහ මීෂා කරගෙන යන වැරදි වැඩවලට දඬුවම් ලැබෙන ලස්සන කොටස් ඉදිරියට එන්න නියමිතයි. කොහොමත් හැමදාමත් විරාජ්ට සහ මීෂට රජ කරන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි තරුමිනී තව තවත් ශක්තිමත් වෙලා තමයි ඉස්පිරිතාලෙන් එළියට එන්නේ. ඉතින් මීෂට පාඩමක් උගන්වන්න තරුමිනීට පුළුවන්.